අයිබෝන් කියලා පිළිගන්නව මගේ යාළුවෝ හැමෝම පුදුම වීඩියෝ ස්මාර්ට් ටෙස්ට් 6 වෙනි එපිසෝඩ් එකත් එක්ක. එහෙනම් වැඩි කතාබහ නැතුව අපි බලමු අද පළවෙනි සෙග්මන්ට් එක මොකද්ද කියලා. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි සෙග්මන්ට් එක. ඔයාලට තියෙන්නේ මම පෙන්වන ඉංග්‍රීසි වචන දෙකෙන් කියවෙන සිංහල සර්නේම් එක හොයාගන්න. උදාහරණයක් විදිහට මම දැම්මොත් කිං පාටි කියලා මොකද්ද ඒකෙන් කියවෙන සර්නේම් එක. හරියට හරි රාජපක්ෂ කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. එහෙනම් ලෑස්තිද? මෙන්න අනිත් ටික. රයිට් හවුස් කියන්නේ ලියන ගේ. ෆොරස්ට් ලයර්. වනසිංහ. රෙඩ් ලීඩර්. රත්නායක. හීරෝ ලයන්. වීරසිංහ. ඩොක්ටර් ජෙම්. වෛද්‍යරත්න. ක්වොලිටි ලයන්. ගුණසිංහ. බිග් ගාඩන්. මහවත්ත. එනිමි ලයන්. එදිරි සිංහ. ඩිරෙක්ෂන්ස් ලීඩර්. දිසානායක. මෙන්න අන්තිම එක. විලේජ් හවුස්. විලේජ් හවුස් කියන්නේ ගමගේ. රයිට්. අපේ දෙවනි සෙග්මන්ට් එක විදිහට මං අරන් ආවේ මෙන්න මේ පින්තූරය. මේකේ තියෙනවා වැරදි විශාල සංඛ්‍යාවක්. විනාඩියක් දෙන්නම්, ඕනම් වීඩියෝ එක පෝස් කරලා තවත් වෙලාව ගන්න. බලමු ඔහට වැරදි කීයක් හොයාගන්න පුළුවන් වේද කියලා. Come on guys. රයිට්. මොකද වුනේ? මේකේ තියෙනවා වැරදි 12ක්. මෙන්න මේ බිත්තියේ තියෙන පින්තූරේ තියෙන්නේ අනිත් පැත්තට. අයියෝ, කුරුළු කූඩුවක නේද මේ පූසෙක් හිර කරලා ඉන්නේ? බිත්තියේ එල්ලලා තියෙන කණ්ණාඩිය එක පැත්තකින් විතරයිනේ එල්ලලා තියෙන්නේ. ඉලෙක්ට්‍රික් ලිපක මෙහෙම දුන් දාන්නේ කොහොමද දෙයියනේ? ඉටිපන්දම කරන්ට් එකට හයි කළා. හහා, කෝබලේ මේ මේසේ මේ පැත්තේ කකුල් ටික. අංකල් කාර්යය පත්තරේ බලන්නෙත් අනිත් පැත්තට නේද? පාන් ගෙඩියේ හැඩය පාන් පෙත්තට සෙට් වෙන්නේ නම් නැහැ. දැක්කද? මේ ගෑනු කෙනා අල්ලන් ඉන්න පෝච්චියේ හැන්ඩල් එකක් නැහැ. තේ ටික වක් කරන්නෙත් බිමට. නංගිය බටර් ගාන පිහින් නේද මේ තේ එක දිය කරන්නේ? මේ මල්ලිය දාගෙන ඉන්න කණ්ණාඩියේ වීදුරු දෙක ජාති දෙකකින් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වැරදි 12 තමයි මේ පින්තූරේ තියෙන්නේ. 10ක්වත් හොයාගත්තා නම් ඔයා අනිවාර්යෙන්ම සුපිරිම බුලට් එකක්. මෙන්න ඊළඟ සෙග්මන්ට් එක. සූමින් චැලෙන්ජ් එක. මම පෙන්නනවා ඔයාලට ඔයාලා නිතර දෙවේලේ දකින පින්තූර සෙට් එකක්. හැබැයි ඒ වගේ සූම් කරපු කොටසක් විතරයි මම ඔයාලට පෙන්නන්නේ. බලමු ඒ කොටසින් අදාළ අයිටම් එක අඳුරගන්න පුළුවන් වෙයිද කියලා. රෙඩි?
අපේ ඊළඟ වැඩේ තමයි සැඟවුණු දැස සෙවීම. අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. කාන්තාවන්ගේ නැති වුණු ඇස් දෙක හොයලා දෙන්න තමයි තියෙන්නේ. අද දවසේ අන්තිම සෙග්මන්ට් එක. මේක ඔයාගේ මනසත් එක්ක කරන ලස්සන ගේම් එකක්. මම ඔයාට පෙන්නනවා වචනයක්. ඔයා කියන්න ඕනි ඒ වචනේ හැදිලා තියෙන පාට. ඒ වචන නෙමෙයි කියන්න ඕනි වචනේ හැදිලා තියෙන පාට. උදාහරණයක් විදියට මෙන්න මේ වගේ. කොළ, රතු, තැඹිලි, රෝස. ඔන්න ඔය විදිහට ඔයා කියන්න ඕනි. වටේන් වටේට වචන දාන ස්පීඩ් එක මං වේගවත් කරනවා. බලමු ඔයාට මේ වට තුනම ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා. මෙන්න අද දවසේ අවසාන ප්‍රශ්නේ. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ගර්භණී, එහෙම නැත්නම් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් නෙමෙයි. එයා මේ සුපර් මාකට් එකෙන් පැණිකොමඩු ගෙඩියක් හොරකම් කරලා ඒක හංගගෙන තමයි ඉන්නේ. හොඳට බලන්න වාටත් පුළුවන් වේද කියලා හොයාගන්න ඒ පැණිකොමඩු ගෙඩිය හොරකම් කරපු ගෑනු කෙනා කවුද කියලා. ඉතින් ඔයත් හොයාගත්තනම් ඔයාගේ උත්තරේ ඒද බීද සීද කියලා අමතක කරන්න එපා, කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ස්මාර්ට් ටෙස්ට් 6 වෙනි එපිසෝඩ් එකෙන් මං අදට ගිහිල්ලා එන්නම්. ඉක්මනින්ම හමු වෙමු 7 වෙනි එපිසෝඩ් එකෙන්. එහෙනම් ඔයාලා හැම දෙනාටම සුබම සුබ නිරෝගිමත් වාසනාවන්ත දවසක්.